මම තම කනගාටු වෙනවා අනිත් පැත්තකින් ලැජ්ජත් වෙනවා මේ සම්බන්ධ මේකම සරත් වංශක මහත්මයාගේ පක්ෂය තුල ඉඳලා මේ සම්බන්ධව විවිධ මොනවාරි මතයක් ඉදිරිපත් වෙලා නැහැ මම දන්නේ නැහැ ආණ්ඩුවේ කරන්න කොමන්ත්‍රණ නැද්ද කියලා මේ මේ වාමාංශික කට්ටිය දාලා මේ ලෝකෙට පෙන්වනවා දැන්න මේ අපි මේ ඉතාලි ඇයි අර උත්සාහය වවුනියාව කරේ නැත්තේ දෙමළ දිශා නේද Animal Ruben saha disruption marne passe saha eva sambandhen yam kisi sulu pirisak athara vitarai me deshapalana sirakaru e gathana sambandhen saakatcha une e sambandhen lankawa athule wedipura saakatcha une neha me tattwe obathuma dakinne kohomada ehttara mita durwalai tattwe mokada ehtta genawa nan mithama kanagawata wenawa anith patthaken lajjat wenawa me sambandha meka me tawamath demala prashne widiyata ho naththam ekata eya giilla koti sangidhanaye prashne ho ඒ ආකාරයෙන් තමයි දැන් ලංකාව තුළ මේ ප්‍රශ්නය විවිධ අය දකින්නේ විවිධ අය කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාව ගැන පමණක් නෑ අපි කතා කරන්නේ ඒකට එයා ගිහිල්ලා මේ දැන් වග කියන දේශපාලන නායකවරු දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ අතර මේ ප්‍රශ්නය ගැන තවත් උනන්දුවක් නැතයි කියන එක තමයි මේ අවස්ථාවේ මම තම කෙලින්ම කතා කරනවා කියන්න වෙලා තියෙන්නේ මොකද මේ තවමත් ප්‍රධාන දේශපාලන පක්ෂවල අතර එක්සත් ජාතික පක්ෂ වේවා සරත් ෆොන්සේකා මහත්මයාගේ නායකත්වයෙන් පවතින පක්ෂ වේවා ආණ්ඩුව තුළ තිබෙන වාමාංශික පක්ෂවල වේවා මේ සම්බන්ධවත් උනන්දුවක් දක්වලා නැහැ කියලා තමයි තකන ගඩොන් කියන්නේ. ඒවටම අනිත් පැත්තෙන් මට කියන්න වෙනවා මේ ජනතා මිත්‍ර පෙරමුණ ඒ වගේම පෙරටගාමි සමාජවාදී පක්ෂ දෙකේ අතර මේ සම්බන්ධ උනන්දුවක් තියෙනවා. ඒ පක්ෂ දෙකේ මේ පිළිබඳව පවතිච්ච අතීතයේ පවතිච්ච ප්‍රතිපත්ති සහ ගමන් මාර්ගය පිළිබඳ අපිට විශාල මතභේද තිබෙන වුණාට මේ අවස්ථාවේදී එයා යගේ ස්ථාවර සම්බන්ධ මම සන්තෝෂ වෙනවා අතීතයේ අවස්ථාවේදී අපිට තිබිච්ච මතභේද පදනම කරගෙන අද පවතින මේ தත්ත්වය මම ඒක විනාශ කරන්න මට කැමති නැහැ සන්තෝෂ වෙනවා නමුත් මේ එක්සත් ජාතික පක්ෂයෙන් මේ සම්බන්ධව නිල වශයෙන් උනන්දුවක් දක්වලා නැහැ. ජයලජ්ජාවර්ධන මන්ත්‍රීවරයා අතුළු සවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙක් පෞද්ගලිකව එතරම් මෙතන කතා වුණා අතර නැත අනිත් අය කතා කරන්නේ නැහැ. ඒ වගේ මේ සරත් වංශක මහත්මයාගේ පක්ෂය තුල ඉඳලා මේ සම්බන්ධව විවිධ මොනවාරි මතයක් ඉදිරිපත් වෙලා නැහැ. ඇත්තම කියනවා සරත් වංශක මහත්මයායි මෑතකදී ඉදාස් වෙච්ච ප්‍රබල දේශපාලන සිරකරුවා අපිට දන්නවා. අපි එතුමා ඇතුළේ ඉන්න අවස්ථාවේදී එතුමාගේ වේදිකාවට නැගලා කතා කරා. අත්‍තරම එතුමාගේ සරත් වංශක මහත්මිය ඉදහස් කරන්නට කියලා සිදු වෙච්ච ජාතික ව්‍යාපාරයේ වේදිකාවට මම නැගලා ඒකට දෙමළ කලර් එකක් මම අරන් දුන්නා. මොකද එතකොට මම නැති වෙලා අවස්ථාවේදී ඒක මේ සිංහල බෞද්ධ ව්‍යාපාරයක විදියට තිබුණා. ඒක නෑ එහෙම නෑ මේක ජාතික ව්‍යාපාරය කියන එක අර්ථකූලවම ඒකට ඒ කලර් එක ලබා දුන්නා. ඉතින් වාගිය මම කියන්නේ. නමුත් ඒකට ප්‍රතිචාරයක් තවම අපිට ලැබිලා නැහැ. ඒ කනගාටු වෙනවා. අනිත් පැත්තකින් බලන්න මේ ආණ්ඩුව තමයි දිහාදම අපි දත්තික් කරලා වැරදිකරු කියලා කියන්නේ. නමුත් ආණ්ඩුව තුළ තිබෙන වාමාංශික පක්ෂවල පිළිබඳව අපිට එමෙදාම අපිට යම් කිසි බලපොරොත්තුවක් තියෙනවා. මොකද වාමාංශික නිසා, මාක්ස්වාදී නිසා. දැන් බලන්න මේ දේශපාලන සිරකරුවන්ගේ විෂයභාර මේ බන්ධනාකාර සහ පුනරතාවන විෂයභාර අමතිවරයා කවුද? ගජතීර චන්ද්‍රසිරි රජතීර අමතිතුමා. එතුමා ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. දැන් අමතිවරයෙක්. එතකොට එතුමාට මන්ත්‍රීවරයාට අමතිවරයා විදියට වගකීමක් තියෙනවා. ඒක වාමාංශික නායකයෙකුට අමති වගකීමක් තියෙනවා. නමුත් මට කඩකාට වෙනවා. අද වෙනකන් එතුමා සිට අපිට සුභවාදී ප්‍රතිචාරයක් අපිට මේ සම්බන්ධව අපිට දකින්න පුළුවන් බැරි වෙලා තියෙනවා. දැන් කනගාටු වෙනවා. මොකද මේ හැමදාම මේ බන්ධනාගාර පිළිබඳව, මේ පුනරුත්ථාපන පිළිබඳව, නැවත පදිංචි කිරීම පිළිබඳව ආණ්ඩුව හැමදාම පත් කරන්නේ වාමාංශික මේ මැදිවරයෙක් තමයි. ඊට පෙර කාලෙත් මම ඔබට දන්නවා මේ දියුගුණසේකර මහත්මයා දෙතන වාර්ෂික භාරවලා හිටියා. ඔබට දන්නවා. දැන් භාෂා පිළිබඳව භාෂා දෙනානේ කාර්ය මහත්මයා දෙතන ඉන්නවා.
මම දන්නේ මේ ආණ්ඩුව කරන්නේ කොමන්ත්‍රණයද කියලා. මේ මේ වාමාංශික කට්ටිය දාලා මේ ලෝකෙට පෙන්වනවා දන්න මේ අපි මේ ඊටාම සුභවාදී විදියට නැත්තම් සාධාරණ විදියට මේ 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 විෂය පිළිබඳව අපි ඇසිරෙනවා කියලා පෙන්වන්න දානවා දන්න. කෙසේ වුණත් මම මේ අවස්ථාවේ මේක කියන්න ඕනේ නැත කිව්වා. මේ දකුණේ සිට වරද්දු 50ක් ලබා ගත්තන් පස්සෙත් බාහිර වෙන්නේ නැතුව නිදාසෙන් ඒ ගමේ ජීවත් වෙච්ච ඒ වගේ නැවත නැවත මේ වැරදි කරා කියලා චෝදනාව එල්ල වෙච්ච මෙනමරුවෙක් කියන චෝදනාවට එල්ල වෙච්ච එක්කෙනෙක් ළඟදී දකුණේ ජනතා මිති පෙරමුණ රැලියකට බාර දීලා මෙනමරුවෙට යාතම සම්බන්ධ වුණා කියලා විශාල චෝදනාවක් එල්ල කරපු එක්කෙනාගේ අතීතය ගැන අපිට දැනගන්න පුළුවන් වෙලා තිබුණා. එක්තරා කාලේ දකුණේ බද්දලාකාරයේ ඒ ඒ ඒ පුද්ගලයා මේව උපවාස කරලා තිනවා. උපවාස නෙවෙයි මේ විශාල මේ මේ උද්ඝෝෂණ කරලා තිනවා. එතකොට පොලිස් විශේෂ භාර ඇමති එතනට ගිහිල්ලා මේ එයා එක සාකච්ඡා කරලා තිනවා. ඒ වගේ එතකොට එවිට හිටපු පාර්ලිමේන්තු විපක්ෂ නායකයා වර්තමාන ජනාධිපතිතුමා ඒ ඇමතිවරයා සමග ගිහිල්ලා ඒ ඒ ඒ සිරකරුවා සමග සාකච්ඡා කරලා තිනවා. මම වැරදි කියලා කියන හොඳයි ඒක. යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒක නේ ඒක පුළුවන් විදියට අපි සාධාරණ විදියට සමකාම විදියට විශ්ත ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ කරා. නමුත් ඇයි අර උත්සාහය වවුනියාව කරේ නැත්තේ? දෙමළ නිසා නේද? දෙමළ නිසා නේද කියලා මම අහන්නේ නැහැ. මට දන්නවා දෙමළ නිසා තමයි කරලා තින්නේ ඒක. දෙමළ නිසා තමයි මේගොල්ලන් ඒගොල්ලන්ට කියලා ගහලා මරලා විනාශ කරලා තින්නේ. නමුත් සිංහල වෙනකොට ඒක කරන්නේ නැහැ. මෙන්න මේකයි රටේ වෙනස. කවුරු ලොකු ලොකුන් ඇවිල්ලා රටේ ඇවිල්ලා වෙදි කරනවා කියලා කියනවා මොකද කියන්නේ? මේ රටේ මම සිංහල මිනිස්සු වෙනුවෙන් පමණක් වෙණි සිටිනව නෙවෙයි දෙමළ සිංහල මුස්ලිම් විදියට ශ්‍රී ලාංකික රටේ එමෝ වෙන වෙණි සිටිනව කියලා කියනා වුණාට ඒ කතාව විතරයි. නමුත් ප්‍රායෝගිකව බලනකොට එහෙම කරන්නේ නැහැ. දෙමළ මිනිස්සු වෙන නීතියක් තියෙනවා. සිංහල මිනිස්සු වෙන නීතියක් තියෙනවා. නැත්තම් මේක මම චෝදනාවක් කරන්නේ මේ සිංහල සාමාන්‍ය ජනතාව දිහා නෙවෙයි. ජනතාවගේ නායකයෝ කියලා කියාගෙන ඉන්න අයගේ විරුද්ධව. මිනිස්සු මේ නිසා තමයි අපි මේ ගැටලුවට දැන් මුහුණ දීගෙන සිටින්නේ. දැන් ඇත්තම දේශපාලන සිරකරුවන් කියලා කියනකොට අපි දේශකන සිරකරුවන් කියලා පදනම පදනම වලද මේ මේ දිහා බලන්නේ කාරණාව මේ මේ සිරකරුවන් වගේම මේ අය කරපු අර වැරදීම කරා කියලා චෝදනාව එල්ල වෙච්ච නැත්තම් සමහර අවස්ථාවල චෝදනාව ඔප්පු වෙච්ච සමහර අය දැන් නිදාස් වෙලා ආණ්ඩුවේ සමග වැඩ කරනවා පාර්ලිමේන්තුව තුළ තින්නවා ආණ්ඩු පක්ෂය තුළ තින්නවා විශේෂ වරප්‍රසාද ලබාගෙන එයා දැන් දේශපාලන කරගෙන සිටිනවා. මේකත් වැරද්ද කියලා කියන්නේ නැහැ. ආණ්ඩුවට එහෙම වුණා තියෙනවා නම් කරගත්තා වේ. සමාවත් දුන්නා නම් සමාවත් දීපුවා වේ. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සමාව, ඒ වරප්‍රසාදේ, ඒ අවස්ථාව, ඒ අවකාශය ඇයි අනිත් අයට දෙන්නේ නැහැ කියන දේ අපේ ප්‍රශ්නය. මොකද ඒ අය නිදාස් කරේ ආණ්ඩුව දේශපාලන වමනාවට නම් මෙන්න මේ අය අතට තබාගෙන තියෙන එකත් දේශපාලන කාරණාවක් තමයි. ඒ නිසා අපි කියන්නේ මේක දේශපාලන සිරකරුවන් කියලා. ඒක තේරුම් ගන්නට ඕන. කරුණාකරලා මේක තේරුම් ගන්න ඕන කියලා මම අර ගජදීර චන්ද්‍රසිරි පාමාසික ඇමතිතුමාටත් මම කියනවා ඇමතිතුමා සමග දේශපාලන කරන අනිත් අයටත් කියනවා කරුණාකරලා දේශපාලන සිරකරුවන් නැහැ කියලා අපිට කියන්න එපා ලැජ්ජ නැතුව කියන්න එපා අපිට එහෙම ඇවිල්ලා දේශපාලන සිරකරුවන් කියලා පිළිඅරගෙන අර තමුන්නාට සමග දැම පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තු පිටත් එකතු වෙලා දේශපාලන කරන අයට ලබා දුච්ච අර අවස්ථාව මේකට ලබස් දෙන්න කියලා කියනවා.